අයිබෝන් Apple Kade නුවන් අදත්තා ඔබත් එක්ක කතා බහකට අපි හැමදාම කියන වගේ මාගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා අපිත් එක්ක set වෙන්න කියලා ඉල්ලීම කරනවා මොකද අපි මේ හඬ ව්‍යාප්ත වෙන නම් ඔබලා අපිත් එක්ක මේ විදිහට සම්බන්ධ වෙලා ඉන්න ඕනේ වගේම අපේ මේ වීඩියෝ හොඳයි කියලා හිතනවා නම් යාළුවන්ට බලන්න share කරන්න අපේ වීඩියෝ එකට අද යන්න ඉස්සෙල්ලා මම ඔයාලට එක වීඩියෝ clip එකක් අහන්න දෙන්නම් ආලිවල් අපි මේ වීඩියෝ එකට යමු. දරුවන් සරණයි දලදා හඳුර පිහිටයි මම කොටුවේ පොඩි හාමුදුරුවෝ. මම මට දෙයක් කතා කරන්න හිතුණා. මින අවකවදී සිද්ධිය හරහා පටන් ගත්ත දෙයකින් අන්තිමට කෙළවරුනේ රාජ්‍යමතුමා ඉල්ලා ස්විමින්. අපි දන්න හොඳ රාජ්‍යමතුමෙක් අපි වැඩ කරන රාජ්‍යමතුමෙත් අපිත් එක්ක අපි පොලිස් සංවර්ධන අමාත්‍යාංශයේ ගොඩක් වැඩ කරන අපි එකින් අද්දැකීම් ගොඩක් තේතුමත් එක්ක කතා කරන්න ගත්තේ පොල් පරාල ඇන ඔළුවට බස්සපු වදකාගාර තිබිච්ච රටක මේ දරුව දෙගොල්ලක් ගහගත්තා කියලා මෙච්චර මේ හාහුවා නටන්ත තරම් මම හිතන්නේ දෙයක් මෙතන නැහැ එක දෙක ළමයි හැංගුවෙත් නැහැ නීති අතට ගත්තෙත් නැහැ මේ කිසිම දෙයක් කරලා නැහැ මේ කිසිම දෙයක් නොකර ඇයි මෙච්චර ඇමතුමා පස්සේ එලවන්නේ කියන එක සිද්ධියක් මොකද මේ රටේ වැඩ කරන ඇමති කෙනෙක් මේ අපි අපි රටේ කැබිනට් මණ්ඩලය ගත්තාම අඩුපාඩු දිනා ඉන්නවා වැඩ කරන අය ඉන්නවා ජනාධිපතිතුමා කියන වගේ අකාර්ෂ ඇමතිවරුත් ඉන්නවා හැබැයි ඒ ඒ ඒ එකම බොහොම බොහොම දෙයක් කියන්න ඕන මම දැක්ක ඊයේ ටීවී channel එක මේ 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 ආණ්ඩුවේ ඉන්න හාමුදුරනමක් මොම දරුණු ලෙස බැලලා තිබ්බහම ඇමතුමාට ඒ වැරදි මොකද උඩ බලන් කෙල ගහන්න බෑ අපිට මේ මේ සිද්ධිය මේ සිද්ධිය අවංකවම නවකවාදී සිද්ධියක් නවකදේ තියනවා කැම්පස් ඇතුළ අපි හොඳට දන්නවා මේ පොඩි හාමුදුරෝ කියන කතාව මට අහන්න තියෙන හාමුදුරනේ කැපෙයි මේ කරන ක්‍රමය හරිය මොකද්ද මේ කරන්නේ කොහෙද ඉන්නේ ඔබ ඔබ වහන්සේ රටේ ගෑස් පොලි ගෑස් හිඟයක් තියෙනවා ඒවට කිසිම සම්බන්ධතාවයක් නැහැ ඒවට කිසි සද්දයක් නැහැ රටේ පොහොර හිඟයක් තියෙනවා ඒව මිනිස්සු පෝලිම් වල ඉන්නවා ඒවට කිසිම සම්බන්ධතාවයක් නැහැ ඒවට කිසිම හඬක් නැහැ එතකොට රටේ අහිංසක දරුවන්ට උදේට බොන කිරි ටික නැහැ පිටි කිරි ටික නැහැ ඒකට කිසිම හඬක් නැහැ ඒවට කිසිම සද්දයක් නැහැ හරිද එතකොට හැම දෙයකටම පෝලිම් මිනිස්සු අන්ත අසන්න වෙලා ජීවත් වෙන ක්‍රමයක් නැහැ හරිද ඒවට කිසි හඬක් නැතුව පන්සලට වෙලා දන් ටික කෙරකෙල ඉඳලි වෙලා දැන් අරුන්දික ප්‍රධානඳුට මේ ඇමති කමයින් වුණා කියලා වෙලා ඒකේ රාජ්‍ය ඇමති කමයින් වුණා කියලා වෙලා ඔන්න දුවලා ඇවිල්ලා මයික් ටික හයි කරගෙන මයික් ටයිසන්ලා වෙන්න හදනවා මොකටද මේ Tamanට හම්බෙන පඳුරු පඩුක්ක වලට මේ විදියට කඩේ යන්න එපා මේ ඒකයි කියන්නේ මේ අපේ රටේ මේ මේ ජරා විදියට මේ සමාජය හැසිරෙලම තියෙන්නේ මේ සමාජය මේ විදියට ජරා ජීර්ණ මේ තත්ත්වයට මේ සමාජය නරක් වෙලා තියෙනම මේ සිවුරු දාගත්ත මේ සිවුරු චීවර ධාරී ටිකක් ඉඳගෙන හැම ඕන එකටයි එපා එකට හැම දේම අත ගහන්න යනවා එතකොට රටක නීතියක් තියෙනවා එතකොට මේ පොඩි නම මේ පොඩි නම කියනවා ඒ ළමයි ගිහිල්ලිවල ඒ දරුව හැංගුවෙත් නැහැලු නීති අතර ගත්තෙත් නැහැලු එතකොට මම වුණත් ගහනවා කියලා ගුවොත් එහෙම යනවලු මම වුණත් ගහනවා කියලා යන රටක නෙයි අපිට ඉන්න ඕනේ අපිට ඕනේ එක රටක් එක නීතියක් නම් රටක තියෙන ක්‍රමවේදයක් ඒ ක්‍රමවේදයට යටත්ව ඕනෙක ඉන්න ජීවත් වෙන්න ඕනේ ගහනවා කියලා වෙනනම් ඇමතිතුමාගේ පුතානේ මොකා වුණත් කමන්නේ එතකොට ඒක තමයි තියෙන්නේ 119 තියෙනවා තව ළඟ තියෙන පොලිස් තියෙනවා එතකොට ටක්ගල්ල තාත්තා ඇමතිනම් තාත්තගේ ඉන්න පීඑස්ඕට කතා කරන්න බලව පීඑස්ඕට කතා කරලා මෙන්න මේ වගේ ප්‍රශ්නයක් වෙනවා පීඑස්ඕ දැම්ම ටක් ටක් ගාලා මෙන්න මේ කට්ටිය දැනුවත් කරනවා එතකොට පොලිසිය හරහා එතකොට 119 හරහා ඒ අවදාළ ප්‍රදේශ වලට ගිහිල්ලා ඒ නීතිය ඒ විදියට බලාත්මක කරලා ඒ නීතිය ඒ විදියට ක්‍රියාත්මක කරා නම් එහෙම අදට ප්‍රශ්නයක් නැහැ මේක ඇමතිකමක් තියෙනවා එතකොට පුතා පුතාගේ තියෙන මදාවිකමට ගිහිල්ලිවලා යුනිවර්සිටි ඇතුළට ගිහිල්ලිවලා අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගෙන අවසානට මොකද කරේ තාත්තගේ ඇමතිකමක් දාලා දුවන්න උනා එතකොට තාත්තලාගේ පුතාලාගේ தත්ත්වය හොඳට තේරුම් ගන්න පුළුවන් මෙන්න මේ ප්‍රශ්නවල එතකොට මිනිසුන්ට අහිංසක මිනිසුන්ට කොහොමද එතකොට අනිත් එක තමයි රටකට අවශ්‍ය නැත්නම් ඒ යුනිවර්සිටි වලට අවශ්‍ය නැත්නම් නවකවදයක් ඒක අපි සාකච්ඡා
සාකච්ඡා මාර්ගයෙන් කරගන්න පුළුවන් දේවල් තමයි එතන තියෙන. එතනින් එහාට කිසි ප්‍රශ්නයක් නැහැ. අනිත් එක තමයි හොඳට මතක තියාගන්න මේ ගිහිල්ලිවල ගහන්න හදන්නේ ගැහුවේ රටේ ඉන්න ජීවනාලිය ඉදිරි පරම්පරාව බාරගන්න ඉන්න ජීවනාලිය බඳු වෛද්‍යවරුන්ට තමයි වෛද්‍ය ශිෂ්‍යයන්ට තමයි මේ ගිහිල්ලිවල මේ අඩත්තේටම් කරන්නේ ඇමති පුතාගේ පවස් අරගෙන. එතකොට ඇමති පුතාගේ පවස් අරගෙන මේ විදිහට ඇමතිගේ පවස් අරගෙන ගිහිල්ලිවල ඇමති පුතා මේ විදිහට ගිහිල්ලිවල යුනිවර්සිටි එක ඇතුළට ගිහිල්ලිවල. අනිත් එක තමයි වෛද්‍ය ශිෂ්‍යය කියලා කියන්නේ මේ ලංකාවේම ඉන්න වැදගත්ම ඒ කියන්නේ බොහොම මේ පෙරලා ගත්ත වගේ ස්ප්‍රිට් එකක් තමයි එතන ඉන්නේ. ඒ ළමයින්ට ගිහිල්ලිවල ගහලා හරේ මේ කල්ලිවල මේව කරන්න. ඊට පස්සේ ඒ ළමයින්ට නීතිය ක්‍රියාත්මක කරපු හැටි දැක්කනේ. අර ඇමති පුතා ගෙනියන හරි පන්සලක නිකන් කණ්ඩුවක් වඩම්මන වගේ පුතා හෙමීට පරිස්සමෙන් ගෙනියනවා. අර ඉස්සරහට මේ වෛද්‍යවරයෙක් වෙලා ලංකාවේ මිනිස්සු සුවපත් කරන්න ඉන්න අර අහිංසක වෛද්‍ය ශිෂ්‍යය බල්ලු බලල් වගේ ඇදගෙන වෙලා නැගපන්. ඒ කියන්නේ වෛද්‍ය ශිෂ්‍යය වුණාම ඒ ළමයින්ට නැගපන් මේ තොපි මෙහෙමයි කියලා වෙලා ජිප්පරට බලෙන් ඇදලා දාගන්න පුළුවන්. අරුන් නිකන් කරුණු වඩම්මන වගේ උන්ගෙන යන්නේ. ලංකාවේ මොකද ලැජ්ජයි. ඒක නිසා මම ඇත්තටම ලංකාවේ දේශපාලනය කරන්නේ උන්ට දැන් ඇත්තටම කතා කරන්න කැමති නෑ. මම කතා කරන්න කැමති මේ මහා පොළොවේ දැන් මේ ලියලන මේ නව ජාතික බලවේගයට, ඒ කියන්නේ ජාතික ජන බලවේගයත් එක්ක නැකින්න මේ කොල්ලු කෙල්ලුන්ට තමයි මම මේ කතා කරන්නේ. ඒක නිසා ඒ අය දෙමව්පිය දැනුවත් කරන්න. ඒක නිසා අපි කියනවා මේ වෙලාවේ මේ විදියට අතට ගන්න දේශපාලන බලපුලුවන්කාරකම් වලින් අතට ගන්න බලය අපි ඇත්තටම නැති ගන්න ඕනේ. ඒවට අවශ්‍ය ඒ කරුණු කාරණා අපි කියන්නේ ඒකයි. මේ මහා පොළොවේ හරියට ඒ නීතිය බලාත්මක කරන තැන් අපි නීතියට බාර දෙමු. උසාවියට බාර දෙමු. ඊට පස්සේ නීතිපති දෙපාර්තමේන්තුවට බාර දෙමු. එතනින් එහාට මේ දේශපාලඥයෝ හැම එකටම අත ගහන්න ගිහිල්ලා තමයි මේ හැම දෙයක්ම කුරෝලු කරලා තියෙන්නේ. ඒක නිසා අපි ඉස්සරහට මේ ජාතික ජන බලවේගයත් එක්ක එන ආණ්ඩුවට කියනවා මේවල සෑම එකක්ම නිදහසේ ඒ මිනිසුන්ගේ රාජකාරිය කරන්න දීලා ඒව කරන්න ඕන තැන් වලට ගිහිල්ලිවල ඒව දැනුවත් කරන එක තමයි වෙන්න ඕනි. ඉතින් එකතනින් එහාට අපි මේ පරිවර්තනය කරන්නම් අනිවාර්යයෙන්ම මුන් මේ ජරා බී අනිවාර්යම මේ චීවරධාරියෝ ටික මේ දේශපාලන තලයෙන් අතුගාලා දාන්න ඕනේ. ඊට පස්සේ මේ මිනිස්සු ටික හරි කරදරයක්. ඊට පස්සේ අනිත් එක තමයි මේ ජරා ජීර්ණ වෙච්ච දේශපාලන ක්‍රමයේ අතුගාන දාන්න මේ 73ක් මේ සර්කල් එකේ හිටපුන්ට දෙන්නම හොඳ නෑ බලය. මුන් තමයි තනිකරම මේ රට ජරා ජීර්ණ කරේ. එතකොට ඒ තත්ත්වයටපත් වෙලි වෙලා ඊට පස්සේ මේ හාමුදුරුවෝ මොකද්ද මේ කරන්නේ? මේ ඇත්තටම අපේ රටේ හරියට කතා කරන්න ඕන කොයිතරම් ප්‍රස්තුත ප්‍රශ්න කොච්චර තියෙනවද. ඒවට මේන් කියලා සත්‍යයක් නැහැ. එළියට බහින්නේ නැහැ. හරිද? එළියට බහින්නේ නැහැ. මුන්ට දැන් ඊට පස්සේ එන පඳුරු පඩුක්කු ටික නැති වෙනකොට අර ඇමතිවරුන්ගේ හරහා ගිහිල්ලිවල කරගන්න තියෙනවා තමන්ට හොර ගෑනුන්ට ඉන්න එන්නේ උන්ට. අපි දන්නෝනේ ඕ පන්සල් එක්ක ඉන්න ඕන තරම් අපි ඕ කේසස් දන්නෝ. මේ ගමේ ඉන්න නිකන් මේ මොකක්වත් කරගන්න බැරි ගෑනු පාං කියාගන්න බැරුව හිටපු ගෑනු ඕ පන්සල්වල හාමුදුරුවෝත් එක්ක සම්බන්ධ වුණාට පස්සේ මේ KDH ගත්ත යුග අපි දන්නවනේ. ඒක නිසා අනේ ඕ පන්සල්වල ඉන්න සංඝයෝ ටික ඇත්තටම මෙතනින් එහාට මේ අනවශ්‍ය ඒ කියන්නේ තුප්පයි සංඝයෝ. මම කියන්නේ ඒකයි තුප්පයි සංඝයෝ ඉන්නෝ ගෑනු තියාගෙන හරේ මේ කරගෙන ගෑනුන්ගේ වටේ දෙවටි ගෑනුන්ට පඬු පඩුක්කු දිදී උන්ට KDH යාන වාහන අනම් මනම් ඔක්කොම දෙන සංඝයෝ ඉන්නේ. ඒ සංඝයෝ ටික ඔතනින් එලවල දාන්න ඕනේ. මුන් තමයි හරිම කරදරේ මේ රටට. හරිද? ඒක නිසා දැන් මම ඉතාලියේ ඉන්නේ. මම ඒකයි කියන්නේ ඉතාලියේ ඉන්නකොට මේ රටේ මිනිස්සුන්ට ප්‍රශ්නයක් එනකොට ඒ කියන්නේ ව්‍යසනයක් එනකොට රජයේ කෝකිතත් පල්ලි ටිකෙන් කතා කරලිවල ඒ මිනිසුන්ට කෑම් බීම ටික ඔක්කොම ටික අවශ්‍ය විදිහට හරිගස්සල දෙනවා. මෙච්චර ව්‍යසනයක් වෙලා ඕ එක පන්සලකින් කතා කරලිවල ගමේ මිනිසුන්ට කෑම් බීම ටික මේව කරලිවල ඒ මිනිසුන්ගේ ජීවන තත්ත්වය නගා හිටවන්න එක වැඩසටහනක් කරාද? කොහෙවත් අහලා තියෙනවද? එතකොට ඒ තත්ත්වයන් නැතුව තියෙද්දි එතකොට මේ කොහෙවත් නැති ඇමති කෙනෙක්ගේ ඇමති පුතාගේ ඇමතියගේ පට්ටන් ටික ගැලවෙනකොට මේ කොහෙවත් ඉන්න සකඩ මේ චීවරධාරියෝ ටික එළියට බහැලිවෙලා මොකද්ද මේ තේරුම මේකේ?
ඒක නිසා අපි කියනවා ඕ කට්ටියට වැඳගෙන ඉන්න එවුන් ඉන්නව නම් අපිට කමන්නේ උන්ට දැන් අපිටත් ඇවිල්ලා මේක දැන් සමහර තැන්වලදී අපි ගන්න සමහර වෙලාවට අපි ගන්න උපහරණ ඒක තේරුම් ගන්න බැරුව කමෙන්ට් දාන හරකුත් ඉන්නවනේ රටේ ඒක නිසා උන් වගේ උන්ට ඕන ඕ පොඩි හාමුදුරුවෝ ඕ වගේ ඉන්නව ඕ සෙට් එක හොඳයි ඉතින් අපිට එතනින් එහාට අපිට මේ රට හොඳ විනයගරුක සමාජයක් කරන්න නම් අවශ්‍ය තැන්ට අවශ්‍ය බලය දීලිවල ඒ අවශ්‍ය විදියට ඒ ඒ ටික යන්න ඕනේ ඒක තමයි අපට වෙන්න ඕනේ ඒ නිසා මේ විනයගරුක සමාජයක් හදන්න අනිවාර්යයෙන්ම ජාතික ජන බලවේගය කියන පක්ෂෙත් එක නැගිටින්න ඕනේ හේතුව තමයි ඔවුන් හැමතිස්සෙම දූෂිත නැති බලල්ලක් තමයි උතන ඉන්නේ ඒ නිසා අපිට අදූෂිත දේශපාලකයෝ ඕන මේ සමාජයට අවශ්‍ය කරන වෙලාවක මම හිතගන්නෙම ඒක නිසා මේ ජාතික ජන බලවේගයත් එක්ක හිතගත්තෙම අදූෂිත දේශපාලඥයෝ කියන කවුරු හරි ඉන්නව නම් ඒ තමයි ජාතික ජන බලවේගය. එතනින් එහාට මට කතා කරන්න මගේ මේ බුද්ධ දේශපාලනය තුළ ඇත්තටම මමත් මේ අවුරුදු 40 ගණක් වෙනකම් මම දේශපාලනය කළේවල මට හොඳ අත්දැකීම් තියෙන ඒක නිසා අපි මේ ඕ පමණක් ඕ අපට මහින්දලාගේ ගෝඨාභයලාගේ පැත්තට ඒක රනිල්ලාගේ පැත්තට සජිත්ලාගේ පැත්තට ගිහිල්ලා අපිට බයිනේ උන්ට වඩා අපිට දේශපාලනේ අපි මේ මහ පොළොවේ කියවලා තියෙනවා හරිද ඒක නිසා අපි දන්නෝ කවුද මේකේ හරි මිනිස්සු කවුද මේකේ වැරදි මිනිස්සු කියලා ඒක නිසා මම හරියට හිටගෙන තියෙනවා ඔබටත් යෝජනා කරනවා හරි තැන හිටගන්න කියලා ඉතින් අපි මේ වීඩියෝ එක වැඩිය දික් කරන්න කැමති නැහැ හාමුදුරනේ තමන්ගේ රාජකාරිය තමයි දැහැමි සමාජයක් හදන්න ඒකට හරියට අනුශාසනා දෙන එක. ඒක නිසා ඒ දැහැමි සමාජයේ පන්සලේ ඉඳගෙන ඒක ධර්මයෙන් අර්ථයෙන් උපදෙස් දීලිවල ඒ සමාජය හදන්න වර්ධීකරණය උන්ට එළියට බහැලිවල මයික් ටයිසන්ලා වෙලා තමන්ගේ தත්ත්වය කාගන්න එපා කියලිවල ඉන්න හැම සංග චීවරධාරියෙකුටම කියනෝ එතනින් එහාට වැදගත් අපේ හාමුදුරු අපේ ස්වාමින්වහන්සලා ඉන්නවා බණ භාවනා කරගෙන සමාජය සූපත් කරගෙන ඉන්න අපේ ස්වාමින්වහන්සලට අනේක වාරයක් ස්තුතියි ඒ වගේම තෙරුවන් සරණයි අපේ හාමුදුරනේ මේ වගේ චීවර කඩවලට අපි නම් ඇත්තටම කැමති නැහැ එතනින් එහාට කියන්න තියෙන්නේ මේ කට්ටිය මේ සමාජ වලින් මේ සමාජ ස්තර වලින් අතුගාලා දාන්න ඕනේ පිරිස් වශයෙන් තමයි මම විශ්වාස කරන්නේ එහෙනම් අදට ගිහිල්ලා නම් Apple Kade නුවණ ආයිත් මේ වගේ වීඩියෝ එකකින් හැම වෙලේම බලාපොරොත්තු වෙමි සෙල්ලු දිනාටම තෙරුවන් සරණයි ආයිබෝ